සුබ දවසක්. ඉතින් ඕගොල්ලෝ ආයෙම එකතු වෙලා ඉන්නේ සිංහල මාධ්‍යන ඉවිෂන් ගැන කතා කරන ලංකාවේ පළවෙනි YouTube channel එකත් එක්ක කවුරුහරි channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම පූජිත වීරසිංහ මම aviation enthusiast කෙනෙක්. ඒ වගේම ශාස්ත්‍රය තුල දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හදන්නේ ගුවන් යානයක භාවිතා කරන thrust reversers එහෙම නැත්නම් reverse thrust ක්‍රියාවලිය ගැන. ඉතින් මේ ගැන දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඕනේ. Now reached our cruising altitude of flight level 330. I'll go ahead and turn off the seatbelt sign. ඉතින් මෙතනදි සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ගුවන් යානයක එන්ජින් මගින් උත්පාදනය කරන බලය හැම වෙලාවෙම එන්ජිමෙන් පිටුපසට තමයි මුදා හරින්නේ. නැත්තම් අපි මේ බලයට කියනවා ත්‍රස්ට් එක කියලා. එතකොට මේ බලය මගින් ඇති කරන තෙරපුම පිටිපසට ක්‍රියාත්මක වෙන නිසා ගුවන් යානයේ මත ඉදිරියට බලයක් ඇති වෙනවා. ඉතින් මේ බලය හේතුවෙන් තමයි ගුවන් යානයට පුළුවන් වෙලා තියෙන්නේ ඉස්සරහට මූව් වෙන්න. දැන් මෙතනදි රිවර්ස් ත්‍රස්ට් එහෙම නැත්තම් මේ ත්‍රස්ට් එක ප්‍රතිවිරුද්ධ අතට හරවන එකට තමයි මේ වෙලාවේදී රිවර්ස් ත්‍රස්ට් එහෙම නැත්තම් ත්‍රස්ට් රිවර්සර් කියලා අපි අර්ථ දක්වන්නේ. එතකොට මේක සිද්ධ කරන්නේ කොහොමද? ඉතින් මේ මෙකනිසම් එක තමයි මම ඔයාලට දැන් පැහැදිලි කරන්න හදන්නේ. රිවර්ස් ත්‍රස්ට් ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ගුවන් යානයේ ස්පීඩ් එක අඩු කරන්න නැත්නම් පාලනය කරගන්න. ඉතින් මේක භාවිත කරන අවස්ථාවන් දෙකක් සදාහන් වෙනවා. පළවෙනි දේ තමයි ගුවන් යානයේ ගොඩ බස්සන අවස්ථාව නැත්නම් ස්ටෑන්ඩඩ් ඔපරේෂන් ප්‍රොසීජර් එකක් විදිහට ගුවන් යානයේ ගොඩ බස්සන මොහොතේ ඉක්මනින්ම ගුවන් යානයේ වේගය අඩු කරගන්න ආයම රිවර්ස් ත්‍රස්ට් භාවිත කරනවා. ඊට අමතරව අපි ගුවන් යානයේ රිජෙක්ටඩ් ටේක් ඔෆ් එකක් නැත්නම් රිෆියුස් ටේක් ඔෆ් එකක් නැත්නම් RTO කියන අවස්ථාවක් යටතේ ගුවන් යානයට රිවර්ස් ත්‍රස් භාවිත කරලා මේ ගුවන් යානය ස්ලෝ කරගන්න නැත්නම් රන්වේ එක තුලදී ස්ලෝ කරගන්න අපි රිවර්ස් ත්‍රස් භාවිත කරනවා. RTO එකක් කියන්නේ නැත්නම් රිජෙක්ටඩ් ටේක් ඔෆ් එකක් කියන්නේ හදිසියේ වගේ විධානයක් ලැබුණොත් එහෙම ගුවන් ගමන අතහැරලා දාන්න නියමුවාට මේ ගුවන් ගමන සම්පූර්ණයෙන් නතර කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේ රන්වේ එක මත ගුවන් යානයේ දහවනේ වෙමින් පවතිනවා නම් අර කියන ඩිසිෂන් වෙලොසිටි එකට කලින් ගුවන් යානය නතර කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී තමයි රිවර්ස් ත්‍රස් භාවිත කිරීම සිදු කරන්නේ. එතකොට රිවර්ස් ත්‍රස්ට් කියන්නේ ගුවන් යානයක් ස්ලෝ කරගන්න පුළුවන් එක ක්‍රමවේදයක් විතරයි. ඊට අමතරව මේ ගුවන් යානය ස්ලෝ කරගන්න පුළුවන් අපිට සාමාන්‍ය මේන් ලෑන්ඩින් ගියර්ස් වලට සවි කරලා තියෙන තිරිංග පද්ධතිය භාවිතා කරලා නැත්නම් මේක හරියට වාය කායිකේ තියෙන බ්‍රේක් පද්ධතිය වගේ. ඉතින් මේ හරහා පුළුවන් ගුවන් යානය ස්ලෝ කරගන්න. ඊට පස්සේ පුළුවන් රිවර්ස් ත්‍රස්ට් අපි අද කතා කරන රිවර්ස් ත්‍රස්ට් භාවිත කරලා ගුවන් යානය ස්ලෝ කරගන්න. ආයෙම පුළුවන් ස්පොයිලර්ස් ඩිෆ්ලෙක්ට් කරලා අපි මේවලට කියනවා aerodynamical brakes කියලා. ඉතින් මේක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. මේක නිසා ස්පොයිලර්ස් ගැන ඉදිරියේදී අනිවාර්යෙන් වීඩියෝ එකකදී සාකච්ඡා කරමු. අපි දැන් මේ වෙලාවේදී ගුවන් යානයේ ගොඩ බස්වන්න එන අවස්ථාවක් සලකලා බලමු. ඉතින් මේ වෙලාවේදී ගුවන් යානයේ රෝද රන්වේ එක මත ගැටෙන අවස්ථාව නැත්නම් ටච් ඩවුන් එක සිදු වෙච්ච මොහොතේම නියමුවා විසින් එයාගේ මේන් ත්‍රොටල් ලීවර්ස් එක අයිඩල් මට්ටමට අරගෙන යනවා. ඒ වගේම මේ ත්‍රොටල් වලට සම්බන්ධ කරලා තියෙනවා රිවර්ස් ත්‍රස්ට් ලීවර්ස්. ඉතින් මේ වෙලාවේදී නියමුවා විසින් මේ රිවර්ස් ත්‍රස්ට් ලීවර්ස් ඉහළට එසවීම සිද්ධ කරනවා. ඉතින් මේක ගුවන් යානයේ පවතින එන්ජින් ප්‍රමාණය මත ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඊට පස්සේ නියමුවා විසින් මේවා ඉහළට ඇදලා ක්‍රියාත්මක කරපු අවස්ථාවේදී ගුවන් යානය තුල තියෙන හයිඩ්‍රොලික් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පද්ධතිය හරහා එන්ජිම තුල තියෙන ඇක්චුවේටර්ස් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඇක්චුවේටර්ස් වලට අමතරව එයා මෝටර් එකක් මේ තුල පවතින්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරොත් මම මේ වෙලාවේදී මෙතනින් පස්සේ ඔයාලට මම පැහැදිලි කරන්න යන්නේ මේ එන්ජින්ස් නිෂ්පාදකයා මත මෙතන පවතින මෙකනිසම් එක රඳා පවතිනවා. නැත්නම් මේ රිවර්ස් ත්‍රස්ට් ක්‍රියාවලිය වැඩ කරන ආකාරය නැත්නම් එන්ජිමෙන් එන්ජිමට මේක ක්‍රියා කරන ආකාරය වෙනස්. නමුත් අපි පොදුවේ ගත්තහම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ගුවන් යානයේ ඉතාම ඉක්මනින් ස්ලෝ කරගන්න එක. ඉතින් මේ හැම ත්‍රස්ට් රිවර්ස් එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කාරණේ. ඉතින් මූලික වශයෙන්ම අපි ප්‍රධාන ත්‍රස්ට් රිවර්සර්ස් හතරක් හඳුන ගන්නවා. ඉතින් පළවෙනි එක තමයි ටාගට් රිවර්සර් කියන ක්‍රමවේදය. ඉතින් මේක ඔයගොල්ලොන්ට දකින්න පුළුවන් ලෝ බයිපාස් එන්ජින් වල සහ කුඩා ප්‍රමාණයේ ජෙට් එයාක්‍රාෆ්ට් වල එහෙම නැත්නම් පරණ ගුවන් යානාවල මේක බහුලවම දකින්න පුළුවන්. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මේ එන්ජිමක් හරහා පිටවන වාත ධාරා හරස් කරලා නැත්නම් අවහිර වෙන විදියට දොරවල් දෙකකින් මේක වැහෙන එක. අපි නැත්නම් මේ වලට කියනවා බකට් ඩෝස් කියලා. මේ බකට් ඩෝස් උපකාරී වෙනවා මේ වාත ධාරා එන්ජිමෙන් ඉදිරියට හරව ගන්න. ඊට පස්සේ අපි ඊළඟ ක්‍රමවේදය බැලුවොත් අපි මේකට කියනවා කැස්කේඩ් රිවර්සර්ස් කියලා. ඉතින් මේක ටිකක් සංකීර්ණ ප්‍රොසෙස් එකක්. මෙතනදී ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ මගේ ජෙට් එන්ජින් සම්බන්ධව කතා කරද්දී නැත්නම් ටර්බෝ ෆෑන් එන්ජිමක් සම්බන්ධව කතා කරද්දී මම පැහැදිලි කරා අවකාශයෙන් අවශෝෂණය කරගන්න සමස්ත වාත ධාරා වලින් 125ක් ගමන් කරනවා එන්ජින් කෝ එකට. ඉතුරු 175 ගමන් කරන්නේ බයිපාස්
බයිපාස් යා විදිහට මෙන්න මෙතන බයිපාස් යා විදිහට ගමන් කරන වාත ධාරා හරස් කරන්න පුළුවන් හැකියාව තියෙන කොටස මේ එන්ජින් තුල සවි කරලා තියෙනවා මේ කොටස තුල තියෙන දොරවල් අපි මේ වලට කියන බ්ලොකර් ඩෝස් කියලා එතකොට මේ දොරවල් ක්‍රියාත්මක වෙන්නේ අර හයිඩ්‍රොලික් පද්ධතිය මගින් ක්‍රියාත්මක වන ඇක්චුවේටර්ස් හරහා එතකොට මේ යම් අවස්ථාවක ඇක්චුවේටර්ස් ක්‍රියාත්මක වුණ වෙලාවේදී මේ දොරවල් වැහිම සිද්ධ කරනවා එතකොට මේ බයිපාස් යා වලට පිට වෙන්න වෙන අවකාශයක් නැහැ ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී මේ එන්ජින් එකේ තව කොටසක් විවෘත වීම සිද්ධ වෙනවා අපි මේ කොටසට කියනවා ට්‍රාන්ස්ලේටිව් ස්ලීව්ස් කියලා එතකොට මේ කොටස විවෘත වුණාම මෙතනින් මේ වාතයට නිදහසේ අවකාශයට යොමු වෙන්න ඉඩ ප්‍රමාණය සැලසෙනවා ඉතින් මේ හරහා තමයි ආයෙම ගුවන් යානය ස්ලෝ කරගන්න උපකාරී වෙන්නේ ඊට පස්සේ ඊළඟ ක්‍රමවේදය තමයි කෝල්ඩ් ස්ට්‍රීම් රිවර්සර් කියන ක්‍රමවේදය එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා එන්ජිමට ඇතුල් වෙන වාත ධාරා වලට අමතරව එන්ජිමෙන් පරිබාහිර වාත ප්‍රමාණයක් ගමන් කරනවා එතකොට මේ වෙලාවේදී හයිඩ්‍රොලික් පද්ධතිය සම්බන්ධ වෙන්නේ ඒ වෙනුවට මේ එන්ජිම තුල තියෙන එයා මෝටර් එකක් මේ එයා මෝටර් එක ක්‍රියාත්මක වෙලා මේ එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන දොරවල් කීපයක් අපි මේ වලට කියන පිවටින් ඩෝස් කියලා මේ පිවටින් ඩෝස් ඩිෆ්ලෙක්ට් වෙන්න පටන් ගන්නවා එතකොට මේ ඩිෆ්ලෙක්ට් වෙන දොරවල් වලට වදින වාත ධාරා වලින් ඇති වෙන ඩ්‍රැග් ෆෝස් එක නිසා තමයි ආයෙම ගුවන් යානය ස්ලෝ කරගන්න උපකාරී වෙන්නේ ඉතින් අපි සමස්තයක් විදිහට ගත්තොත් මේ එන්ජින් ඔක්කොන්ගේම එකතුව හරියට පැරෂූට් එකක් විදිහට තමයි මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මෙන්න මේ ක්‍රමවේදයේ යටතේ තමයි ඊට පස්සේ මේ විදිහට ගුවන් යානය ස්ලෝ කරගන්න උපකාරී වෙන්නේ ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරොත් අපි දකිනවා ප්‍රොපෙලර් සහිත ගුවන් යාන. ඉතින් මේ ගුවන් යානාවල තියෙන ප්‍රොපෙලර්ස් වල පිච් ඇන්ගල් එක වෙනස් කරලා ආයෙම රිවර්ස් ත්‍රස්ට් ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන ක්‍රමවේදයන් හතර යටතේ තමයි ත්‍රස්ට් රිවර්සර් එහෙම නැත්නම් රිවර්ස් ත්‍රස්ට් ක්‍රියාවලිය ගුවන් යානාවල සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ වෙලාවේදී ඔයා හිතන්න ගුවන් යානය ගොඩ බස්වන්නේ ඉතාමත් තෙත සහිත රන්වේ එකකට ඊට පස්සේ එහෙම නැත්නම් ගොඩක් හිමපතනේ වෙච්ච රන්වේ එකකට ගොඩ බස්සන අවස්ථාව. මේ වෙලාවේදී මේ ක්‍රියාත්මක කරන ත්‍රස්ට් එක නැත්නම් මේ රිවර්ස් ත්‍රස්ට් විදිහට භාවිත කරන ත්‍රස්ට්ගේ ප්‍රබලත්වය මදි වෙන අවස්ථාවන් තියෙනවා. මොකද ගුවන් යානය අපි ස්කන්ධය ගත්තොත් එහෙම ස්කන්ධය මේ වෙලාවේ වැඩි නම් ඒ වගේම එයාගේ ඩිසෙන්ට් රේට් එක ටිකක් වැඩි යගේක පවත්වාගෙන ආවොත් එහෙම එයා මේ වෙලාවේදී ගොඩ බස්වන්නේ නැ ලෑන්ඩින් ස්පීඩ් එක වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔය වෙලාවේදී රිවර්ස් ත්‍රස්ට් එක තවදුරටත් අපිට වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට නියම විසින් සිද්ධ කරන දේ තමයි එයාගේ මේන් ත්‍රොටල් ලීවර්ස් ටික පල්ලෙහාට මූව් කරනවා. එතකොට ආයෙම මේ එන්ජින් ස්පූල් වෙන්න පටන් ගන්නවා. මේ ස්පූල් වීමේදී ආයෙම මේ රිවර්ස් ත්‍රස්ට් එක තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ හරහා පුළුවන් මේ ගුවන් යානයේ රන්වේ එක තුලදී ලෙස්සා යෑමෙන් ආරක්ෂා කරගන්න. ඊට අමතරව කතා කරන්න ඕන මේ විදිහට තවදුරටත් ත්‍රස්ට් එක වැඩි කරද්දී නැත්නම් එන්ජින් ස්පූල් කරද්දී මේව සම්බන්ධව විවිධ ලිමිටේෂන් තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙනම් විවිධ ගුවන් තොට පොළවල් වල විවිධ රටවල මේ සම්බන්ධව විවිධ නීති රාමුවන් තියෙනවා. ඒකට හේතුව තමයි මේ නිසා ඇතිවෙන ഘോഷාව අපට පරිසරයේ ජීවත් වෙන සතුන්ට ඊට පස්සේ මිනිසුන්ට කරදරකාරී තත්වයක් ඇති වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ගුවන් තොට පොළකට එක ගුවන් යානයක් විතරක් ගොඩ බස්වන්නේ නැහැ. මේ වෙලාවේදී ගුවන් යාන අති විශාල ප්‍රමාණයක් විනාඩි කීපෙන් කීපයට ඉතාමත් කාර්යබහුල ගුවන් තොට පොළකට ගොඩ බැස්වීම සිද්ධ කරනවා. ඉතින් මේ නිසා මේ අපට කලාපයේ ජීවත් වෙන මිනිසුන්ට සතුන්ට වගේම මේක පීඩාකාරී තත්වයක්. ඉතින් මේ නිසා සමහර ගුවන් තොට පොළවල සමහර රටවල මේ සම්බන්ධව විවිධ නීති රීති නැත්තම් මේක රෙගියුලේට් කරලා තියෙනවා. අපි මේ ගැන සාකච්ඡා කරොත් මූලික වශයෙන් ගුවන් යානයේ රිවර්ස් ත්‍රස් භාවිතා කරන්න යාගේ ලෑන්ඩින් ඩිස්ටන්ස් එක අඩු කරගන්න. ඔයගොල්ලන්ට මතකයි මම ගුවන් යානයේක රෝද පුරවන නයිට්‍රජන් වායුව භාවිතා කරන හේතු සම්බන්ධව කතා කරද්දී එතනදී මම සඳහන් කරා මේ තිරිංග පද්ධතිය අධික රත් වීමට ලක් වෙනවා. ඉතින් මේ නිසා තිරිංග පද්ධතියට වෙන හානි අවම කරගන්න මේ නයිට්‍රජන් වායුව උපකාරී වෙනවායි කියලා. ඉතින් මේ වෙලාවේදී තිරිංග පද්ධතියට අමතරව අපිට රිවර්ස් ත්‍රස් භාවිතා කරලා සමස්ත තිරිංග යෙදීමෙන් 125ක තරම් ප්‍රමාණයක් අවම කරගන්න උපකාරී වෙනවා. ඊට පස්සේ ආයෙම මේ ගුවන් යානය ගොඩ බස්වන්න එන අවස්ථාවේදී අපි හිතමුකෝ නොට් 100කට වඩා වැඩි යගයක් පවත්වාගෙන ගුවන් යානය ගොඩ බස්සනවා. ඒ වගේම ගුවන් යානය හැකි ඉක්මනින් නොට්ස් 30ක එහෙම නැත්නම් 40ක සීමාවකට අරගෙන එන්න අවශ්‍ය නම් මේ වෙලාවේදී රිවර්ස් ත්‍රස් මේ අවශ්‍ය ප්‍රමාණයට තමයි ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ රිවර්ස් ත්‍රස් භාවිතා කිරීම ගුවන් නියමුවා විසින් නතර කරලා දමනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි රිවර්ස් ත්‍රස් සම්බන්ධව නැත්නම් වාණිජ මගී ප්‍රවාහන ගුවන් යාන ශාස්ත්‍රය තුළ රිවර්ස් ත්‍රස් භාවිතා කිරීම ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව රිවර්ස් ත්‍රස් භාවිතා කරලා සමහර ගුවන් යාන ඉන්ට්‍රෙස්ටින් වැඩ කරනවා. ඒ තමයි මේ ගුවන් යානාවලට පුළුවන් පුෂ් බැක් වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය එන්ජින් වල බලයෙන්ම ගුවන් යානයට පිටිපස්සට මූව් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේකට කියනවා පවර් බැක් ප්‍රොසීජර් එක කියලා. මේක සාමාන්‍යයෙන් වාණිජ මගී ප්‍රවාහන ගුවන් යාන සිද්ධ කරන්නේ නැහැ. ඒකට හේතුව මම මේ වීඩියෝ එකේදීම සඳහන් කරන්නම්. ඉතින් පැරණි ගුවන් යානාවල MD-11 ඒ වගේම DC-10 වගේ ගුවන් යානාවල මේ පවර් බැක් ප්‍රොසීජර් එක ඒ වකවානුවේ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මේ වෙද්දි මේ ගුවන් යාන පවර් බැක් ප්‍රොසීජර් එක සිද්ධ කරන්නේ නැහැ. ඊට අමතරව පවර් බැක් ප්‍රොසීජර් එක C-17 Globe Master
කියන ගුවන් යානය භාවිතා කරනවා දකින්න හම්බෙන මේක ඇවිල්ලා වාණිජ මගී ප්‍රවාහන ගුවන් යානයක් නෙමෙයි මේක බහණ්ඩ ප්‍රවාහනය සඳහා නිර්මාණය කරපු මිලිටරි ගුවන් යානයක්. ඉතින් මේ ගුවන් යානේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම වීඩියෝ එකක් ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එක තුලම යම් කිසි කොටසක් මේ සම්බන්ධව අන්තර්ගත කරන්නම්. එතකොට මේ පවර් බැක් ප්‍රොසීජර් එක භාවිතා නොකරන්න හේතු කීපයක් තියෙනවා ගුවන් යාන ශාස්ත්‍රය තුල. ඒ කියන්නේ අපි කතා කරන සිවිල් ඏවියේෂන් වල පළවෙනි දේ තමයි නොයිස් පොලියුෂන් එක නැත්නම් අවකාශයට නිදහස් වෙන අධික ගෝසාකාරී ශබ්දය නිසා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නව ගුවන් යානයේ බේකේ නතර කරලා තියෙන අවස්ථාවක මේ අවට කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් වැඩ කරමින් ඉන්නවා. ඒ වගේම සමීපව තවත් ගුවන් යානා විශාල ප්‍රමාණයක් නතර කරලා තියෙනවා. ඒ වගේම මේ අවට සමහර ලාවට දූවිලි වැලියන්සු වගේ දේවල් පතිත වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ වෙලාවේදී පවර් බැක් ක්‍රියාවලිය නැත්නම් පවර් බැක් ප්‍රොසීජර් සිද්ධ කරොත් එහෙම මේ අවට තියෙන වාත ධාරා ඉතා වේගෙන් කැළඹීමට ලක් වෙනවා. ඒ වගේම මේ පොළවේ මත තියෙන දූවිලි අංශු ඊට පස්සේ වැලි වගේ දේවල් ඉතා වේගෙන් තොරණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අංශුන් නිසා නැත්නම් මේ වැලිකට වගේ දේවල් වැදීම නිසා මේ අවට තියෙන ඉක්විප්මන්ට් වලට ඒ වගේම මේ ග්‍රවුන්ඩ් එකේ වැඩ කරන අනිත් කාර්ය මණ්ඩලයට වෙන්න පුළුවන් හානි ඒ වගේම මේ ගොඩනැගිලි බොහොමයක් වීදුරු වලින් නිර්මාණය කරලා තියෙන. ඉතින් මේ වීදුරු වලට වෙන්න පුළුවන් හානි වගේ දේවල් අවම කරන්න පවර් බැක් ප්‍රොසීජර් එක මේ විදිහට වාණිජ මගී ප්‍රවාහන ගුවන් යානාවලට ලබලා දීලා නැහැ. ඒ වගේම අවසාන වශයෙන් ඕගොල්ලෝ දන්නවා මේ ක්‍රියාවලියේදී නැත්නම් පවර් බැක් ප්‍රොසීජර් එකේදී ගුවන් යානයේ ඉන්ධන දහනය තවදුරටත් වැඩි වෙනවා. ඉතින් ගුවන් යානයේ හිමි සමාගම කිසිසේත්ම මේ වගේ ක්‍රියාකාරකමක් සිදු කරන්න අවසර දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කාරණා නිසා තමයි මේ පවර් බැක් ප්‍රොසීජර් එක ගුවන් යානා ශාස්ත්‍රය නැත්නම් වාණිජ මගී ප්‍රවාහන ගුවන් යානා ශාස්ත්‍රය තුළ බහුලව දකින්න ලැබෙන්නේ නැත්තේ. ඔයා මේ වෙනකම් වීඩියෝ එකේ රැඳිලා හිටියානම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ ඉවර වෙනකම්ම බලන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේදී ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ඔගොල්ලෝ දැක්ක මේ වෙලාවේදී රිවර්ස් ත්‍රස්ට් එන්ජින් හතරම හෝ එන්ජින් දෙකක් මත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔගොල්ලෝ පොඩ්ඩක් හොයලා බැලුවොත් A380 ගුවන් යානයේ එන්ජින් දෙකකට පමණක් රිවර්ස් ත්‍රස්ට් ලැබලා දීලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මම අහන්නේ. මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද කියලා ඔයාගේ උත්තරේ පළවෙනි කමෙන්ට් එකක් විදියට සතහන් කරන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ හරහා ඔයාගේ දැනුමට දෙයක් එකතු වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම වුණා නම් අනිවාර්යයෙන්ම දෙන්න ලොකු thumbs up එකක්. ඒ වගේම aviation වලට interesting තව යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ඒගොල්ලොත් එක්ක share කරගන්නත් කියලා මම ආරාධනා කරනවා. ඉතින් එහෙනම් නිමක් නොමෙතු ගුණ පුරවා සැරිසරන්න ඔයාලා සීලු දෙනාටම කරන ආරාධනයත් එක්ක අලුත්ම වීඩියෝ එකකින් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ගිහිල්ලා ඉන්නවා.